අයිබන් කියලා ප්‍රාර්ථනා කරනවා සිරු දෙනාටම අදත් අපේ YouTube channel එකට. ඉතින් ඔයාගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම පල්ලේ හරියන රතු පාට subscribe button එක click කරන්න. එතකොට තමයි අපි දාන videos ඉක්මනටම ඔයාගවට ගෙන ගන්න පුළුවන් වෙන්නේ. එදෙන් අපි දාන videos දාපු ගමන්ම දැනගන්න නම් අනිවාර්යෙන්ම පල්ලේ තියෙන bell එකත් click කරන්න. ඉතින් හරි. අද අපි කතා කරන්නේ මොකක් ගැනද? ඔයා mobile phone එකක් ගත්තද? එහෙම නැත්නම් mobile phone එකක් ගන්න හිතන් ඉන්නවද? අන්න ඒ කෙනා ඔයා නම් ඔයාට තමයි මෙන්න මේ වීඩියෝ එක අපි ගෙනාවේ. ඉතින් අපි බලමු කොහොමද mobile phone එකක් ගන්න ඕනේ, ඔයා mobile phone එකක් ගත්තට පස්සේ කරන්න ඕන දේවල් ගැන අපි දැන් කතා කරමු. හරි. මොබයිල් ෆෝන් එකක් ගන්න කලින් අපි මොකද්ද කරන්න ඕනේ? ඉතින් ඔයාට පුළුවන් වෙළඳ බලපත්‍රයක් තියෙන කෙනෙක්ගෙන් එහෙම නැත්නම් වෙළඳ බලපත්‍රයක් තියෙන shop එකකින් මොබයිල් ෆෝන් එකක් මිලදී ගන්න. ඉතින් ගොඩක් වෙලාවට මෙන්න මේ වෙළඳ බලපත්‍රය පෙන්නලා තියන්නේ නැහැ shop එකකින්. ඔයාට පුළුවන් එතකොට අහන්න කෝ ඔයාගේ වෙළඳ බලපත්‍රය ඉතින් TRCSL එකෙන් දීපු වෙළඳ බලපත්‍රය කෝ කියලා අහන්න. ඉතින් එතකොට සමහරක් විට කියයි ඒගොල්ලෝ මේක මෙහෙමයි තියෙනවා නැහැ නැත්තම් නැහැ කියයි, තියෙනවා නම් තියෙනවා කියයි. ඉතින් ඔයාට පුළුවන් ඒක ගැන අහන්න. ඉතින් ඒක අනිවාර්යෙන්ම ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද වෙළඳ බලපත්‍රයක් නොමැතිව විදුලි සංදේශ උපකරණ නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, විකිණීම පිණිස ඉදිරිපත් කිරීම, ඒ හා සම්බන්ධයෙන් කටයුතු කිරීම, පැවරීම, කුලියට දීම, බදු දීම, නඩත්තු කිරීම හෝ අලුත් වැඩියා කිරීම ආදී සියලුම ආකාරයේ ක්‍රියාවන් නීති විරෝධී වේ. ඉතින් ඔයා මෙන්න මේකේ දී ගැන අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බලපත්‍රයක් ඇති මොබයිල් ෆෝන් එකක්ම අනිවාර්යයෙන්ම ගන්න. එතකොට ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම බලපත්‍රයක් නැත්තම් ඔයා මොකද්ද කරන්න ඕනේ? ඉතින් එහෙම බලපත්‍රයක් නැත්තම් ගොඩක් වෙලාවට ඔයාට පුළුවන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇප්‍රූව් කරපු ෆෝන් එකක් එයා ළඟ තිබ්බත් ඔයා ගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒකට TRCSL ස්ටිකර් එක තියෙන මොබයිල් ෆෝන් එකේ අලවලා ඉතින් අපි ඒකනත් දැන් බලමු. ඉතින් කොමිෂන් සභාවේ අනුමැතිය ලැබිලාද කියලා කොහොමද දැනගන්නේ? ඒ සඳහා දුරකථන ඇමතුමේ මෙන්න මේ ස්ටිකර් එක අලවලා තියෙන්න ඕනේ. ඉතින් ඔයා මොබයිල් ෆෝන් එකක් ගත්තනම් ඉක්මනට ගිහිල්ලා බලන්න ඔයාගේ මොබයිල් ෆෝන් එකේ බොක්ස් එකේ මෙන්න මේ TRCSL Approved ස්ටිකර් එක අලවලාද කියලා. ඉතින් ඔයා මොබයිල් ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාට අහන්න පුළුවන් කොහොමද මේක ෆෝන් එක කමිෂන් සභාවේ ඇප්‍රූව් කරලාද තියෙන්නේ. ඉතින් කෝ ස්ටිකර් එක කියලා ඔයාට අහන්න ඔයාට 100%ක්ම අයිතිය තියෙනවා. ඉතින් ඔයා දැනටමත් මොබයිල් ෆෝන් එක මිලට අරගෙන නම් ඔයාට පුළුවන් ඔයාගේ EMI අංකය මෙන්න මේ විදිහට ටයිප් කරලා IMEI space ඔයාගේ අංක 15කින් යුත් EMI අංකය ටයිප් කරලා 19.9ට සෙන්ඩ් කරන්න. එතකොට ඔයාට මැසේජ් එකක් එනවා මෙන්න මේ වගේ රෙජිස්ටර් කරලා තියෙන්නේ රෙෆරන්ස් නම්බර් එකත් එක්ක කොහොමද රෙජිස්ටර් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔයා ෆෝන් එකක් අරගෙන නම් මෙන්න මේ විදිහට බලන්න පුළුවන් මේක රෙජිස්ටර් වෙලාද කියලා. එහෙම නැත්නම් ඔයා ෆෝන් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් එන්න ඒ ෆෝන් එකේ EMI අංකයත් ඔයාට ටයිප් කරලා මෙන්න මේ විදිහට ඔයාට සෙන්ඩ් කරලා බලා ගන්න පුළුවන්. 19.9ට සෙන්ඩ් කරලා ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක කමිෂන් සභාවේ රෙජිස්ටර් වෙච්ච ෆෝන් එකක්ද කියලා. ඉතින් ඇයි මෙහෙම රෙජිස්ටර් වෙච්ච ෆෝන් එකක් හොයන්නේ? ඉතින් අපි බලමු ඒ ඇයි කියලා. ඉතින් ඇයි එහෙම රෙජිස්ටර් වෙච්ච ෆෝන් එකක් බලන්න? ඉතින් ඔයාට පුළුවන් මේ ෆෝන් එක නැති වුණොත් එහෙම අනිවාර්යයෙන්ම හොයාගන්න මේක TRCSL Approved මොබයිල් ෆෝන් එකක් නම් ඒක ලොකු ප්‍රොසෙස් එකක්. ඔයාට පොලිස් එන්ට්‍රි එකක් දාලා ඉතින් විදුලි සංදේශ නියාම කොමිෂන් සභාවට අනිවාර්යයෙන්ම ඒ ඩීටේල්ස් ටික දීලා ඔයාට පුළුවන්
මේ ෆෝන් එක හොයාගන්න. ඉතින් ඒක තමයි ලීගල් මෙතඩ් එක ෆෝන් එකක් නැති වුනාම හොයාගන්න. ඉතින් ඒක එහෙම හොයාගන්න නම් ඔයාලඟ අනිවාර්යයෙන්ම EMI අංකය තියෙන්න ඕනේ. ඉතින් මේක ඔයා දැනට යූස් කරන ෆෝන් එක වුණත් ඔයාට EMI අංකය හොයාගන්න පුළුවන්. කොහොමද හොයාගන්නේ? තරු සලකුණ කොටු සලකුණ 0.6 කොටු සලකුණ ටයිප් කරලා ඔයා ඒක ටයිප් කරපුවාම අනිවාර්යයෙන්ම එනවා අංක 15කින් ඉලක්කම් 15කින් යුත් අංකයක්. ඉතින් එන්නේ ඒක අනිවාර්යයෙන්ම කොහේ හරි ඔයා ඒක සේව් කරලා තියාගන්න. එහෙම නැත්නම් ඊමේල් එකට බෑකප් එකක් දාගෙන තියාගන්න. එහෙම නැත්නම් Google Drive එකක හරි සේව් කරලා තියාගන්න. ඉතින් මේක ගොඩක් ඔයාට වැදගත් වෙනවා. අදනේ මේ ඔයාගේ ෆෝන් එක කොහොම හරි නැති වුණොත් ඒක හොයාගන්න මේක ගොඩක් වටිනවා EMI අංකේ. ඉතින් ඒක තමයි කමිෂන් සබයන් ඉල්ලන්නේ, මොකද්ද ෆෝන් එකේ EMI අංකේ කියලා. ඉතින් ඔයා යූස්ඩ් කරපු ෆෝන් එකක් ගත්තා නම් ඒක අනිවාර්යයෙන්ම ඔයාට වැදගත් වෙයි. එහෙම නැත්නම් ඔයා බ්‍රෑන්ඩ් නිව් ගත්තා නම් ගොඩක් වෙලාවට ඔයාගේ බොක්ස් එකෙත් ඔයාගේ EMI අංකේ තියෙනවා. ඉතින් අන්න ඒ දේ තමයි අද අපි කතා කරේ. මම හිතනවා ඕගොල්ලන්ට දැනට ෆෝන් එක යූස් කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් ෆෝන් එකක් ඉස්සරහට ගන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති මෙන්න මේ වීඩියෝ එක. ඒ නිසා අනිවාර්යයෙන්ම ලයික් කරන්න අපේ වීඩියෝ එකට. ඒ වගේම පල්ලෙහැන් ගිහලා කමෙන්ට් එකක් දාන්න ඔයාට මෙන්න මේ වීඩියෝ එක ගැන හිතන දේ. ඉතින් මොකක් හරි වැරද්දක් ඒක නිවැරදි කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඒකත් පල්ලෙහැන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කරරි දැනගන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් ගොඩක් අරන් අවිල්ලා තිනවා අපේ YouTube channel එකේ. ඔයාලා පුළුවන් අපේ YouTube channel එකේ ගිහිලා බලන්න මේ වීඩියෝස්. ඉතින් අපිව subscribe කරොත් තමයි ඉක්මනටම අපි දාන වීඩියෝස් ඔයාගවට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ගිහිල්ලා එන්න මෙන්න මේ වගේ තවත් වීඩියෝකින් ඉක්මනට හම්බෙමු. ජය වේවා.